දොසතන වහන්සේගේ අන්තිම ආත්මේ උපරිම චරිතේ සසඳ සසඳ දේපල්ලේ තිබී අල මක්කොලි බඳට ගොම්බානක් බැඳ යනවා කියන්නේ මක්කොලිය කියන්නේ වියගහ වියගහේ ගොම්බානක් බැඳගෙන අපි මෑතකදී ඊට පස්සේ ලොස් ඇන්ජලිස් වලට ගිහලා ඊට මම වේදිකාවේ කියලා අදා ගායක 80ක් හිටියා වේදිකාවේ සසඳ සසඳ දියපල්ලේ තිබේ යල සසඳ සසඳ දිය මතු පිට තිබේ කොළ මේකෙන් කියවෙන කතන්දරේ බුදුදහමේ දර්ශනය ඔය අපේ පැරණි කරත්තකාරයෝ පන්සල් ලකුණු ඉගෙනගෙන පන්සල් අධ්‍යාපනය ලැබලා එයාට හොඳ දැනුමක් තිබුණා දහම පිළිබඳ ඉතින් ඒ දැනුම තමයි මේ ගීතේ බිහි වෙලා තියෙන පැරණි කරත්තකාරයන් අතරේ මම ලියපෙකක් නෙමෙයි පැරණි කරත්තකාරයෝ ලියපෙකක් මගෙන් වැටිච්ච කෑලි තියෙනවා ගාලේ ලිහඤ්ඤයි දෙයන්නේ පිහිටයි මේ වගේ කෑලි මම එකතු කරලා තියෙනවා නමුත් කවි ටික තියෙන්නේ පැරණි මෙයල්ලිය පොත සසඳ සසඳ දියමල්ලේ තිබෙයට සංසන්දනය කළ බැලීම තමයි සසඳ සසඳ කියනකින් තේරුම අපි ගන්න ඕන එකයි සසඳ වචනෙට තේරුම් තිබුණත් තියෙනවා නමුත් මෙතෙන්ට අදාළ වෙන්නේ සංසන්දනය කළ බැලීම කියන එකයි සංසන්දනය කළ බැලීම අපි ගත්තාම දියපල්ලේ තිබෙයි අල මොනවාට සම්බන්ධද ඒක සංසන්දනය කරන බෝසතන් වහන්සේගේ චරිතය හැටියට බෝසතන් වහන්සේගේ අන්තිම ආත්මේ උපරිම චරිතේ සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල එතකොට දියමතු පෙර දෙවේ කොළ කියලා අනිත් පැත්තෙන් කිව්වේ දියමතු පෙර ජලාශය වැහිලා තියෙන කොළවලින් ඒක නීවරණ ඒ කියන්නේ යමකට මතුවෙන ඉඳන්දී කරන බාධාවක් හැටියට නීවරණ ගන්න ඉතින් නීවරණ වලින් වැහිලා තියෙනවා අතන බෝධිසත්වෙක් ඉපදිලා තියෙනවා එතකොට වැසට පෙනිබබා මෝරණ කැකුළු මල දැන් ක්‍රමක්‍රමයෙන් නෙළුම් පොහොට්ටෙන් නෙළුම් පොහොට්ටුවෙන් මේ බෝධිසත්වයාගේ චරිතය උපදිලා දිවීරේ පාරමිතාවෙන් උඩට එන පොහොට්ටුව මගදී පෙන්නේ නැහැනේ ඔහොමම ඇවිල්ලා ජලාශය මත පෙට ඇවිල්ලා ජලාශය නොගැවි උඩට ගිහිල්ලා පෙපෙනවා නෙළුම් මල සංකේතවත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරමින් නෙළුම් මල පෙපෙනවා එතකොට ඒ මුතුකුඩයක් වගේ මස්ත්‍රකයින්ට මුතුකුඩයක නෙළුම් මල ඒ කියන්නේ මාළුන් මස්ත්‍රකෝ කියන්නේ මාළුනේ මාළුන්ට මුතුකුඩයක් වගේ උරුන් නෙළුම් මල පිපිලා තියෙනවා එතකොට අපටත් මේ සංසන්දනය කරපුවාම මේ ගල්කරුවෝ කියන්නේ අපටත් අපි අර දියේ පේනන මාළුවාගේ එහා මෙහා යනවා අපට උඩින් බුදුරජාණන් වහන්සේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අපට ඒ හැවන වැටනට අපට ගැන දැනුමක් නැතුව මේ සංසාර ගමනේ අපි යනවා කියන එකයි කතකාරය කියන්නේ ලොකු දැනුමක්. එතකොට සසඳ සසඳ සඳපානේ අපි යනවා. සඳපානේ ගිහිල්ලා කතකාරය සඳහනෙක නවතින තැනක් තියෙනවා. සඳපානේ මක්කොලි බඳට ගොම්බානක් පැමිණේ. එතකොට මක්කොලි බඳට ගොම්බානක් බැඳ යනවා කියන්නේ මක්කොලිය කියන්නේ වියගහ. වියගහේ ගොම්බානක් බැඳගෙන අපේ ගමන යනවා. ඉතින් මෙතනම කියවෙනවා නොකියවෙන දෙයක් තියෙනවා මේ මෙතන නොකියවෙන නමුත් ඒකේ අර්ථයක් වෙනද ගැල පසුපට වෙන රියසක ඒ කතාවක් තියෙනවා ඉතින් ඔහොම යනවා ගිහිල්ලා සකිය සගව්වට රෝදය කරකෙනවා ගව් හැයෙන් හැයට මේ රෝදය කරකෙන ගව් හැයකට ගව් හැයක් ගියහම වට්ටමට විවරයි කාලේ එතනදී කරත්ත ලිහලා නවත්තලා කොනුන්ටත් පොඩි වේකයක් දීලා නැවතිලා යන සිරිතක් තියෙනවා කොහේද මේ නැවතින්නේ දත් කැකුලට නාරම් වල ලත වෙනවා ගිහිල්ලා දත් කැකුල කියන්නේ මොකද්ද මේ ගෑනු උදවිය වින සිදා වෙනවා සිනා යනකොට දත් කැකුල පේනවනේ ඉතින් මේගොල්ලන්ට සිහිනයක් වගේ දැන් මේ යන කරගායට පොඩි සෞන්දර්යාත්මක හැඟීමක් පේනවා මව ගන්නවා හිතේ අපි ගිහිල්ලා දැන් මේ ගෑනු කට්ටියත් එක්ක හිනා වෙලා හොකට සඳර වෙලා පුත් වෙලා යනවා කියලා මේගොල්ලෝ ගිහිල්ලා සඳර කරනවා මේ පොල්ලත් වරදාගෙන ආපහුරුවත් එක්ක අප කාලා දේ බීරයම යන තියෙන්නේ ඉතින් එතනින් නැවතිලා කාලා බීරත් ඒක ලංගලා ආයෙත් මේ කරත් බැඳගෙන යනවා ඉතින් මේ කියන්නේ ගව් හැයෙන් අයට මේ නැවතිලා යන ගමන වාගේ අපිත් මේ ඉපදී ඉපදී මෙරි මෙරි නැවත නැවත ගමන පිටත් වෙනවා මේ පද පොඩිත් බැඳගෙන ආයෙ ගමන පටන් ගන්නවා කියන එක මේ සංසාර ගමන ගැන තමයි කියන්නේ ඉතින් ඔය විදිහට මේ පුරාම තියෙන්නේ බුදු දහම අනුව අපට මේ සංසාර ගමන පිළිබඳව කරන විස්තරේ
තමයි මේ කල්කරු අපට කියලා දෙන්නේ. ඔය ගීතය මම මේ විශ්වවිද්‍යාලයේ ළමයිත් එක්ක කරේ. ඒ ළමයි මට උදව් වුණා. මම ඒක මාත්‍යමන පාඩමක් නිර්මාණ ගීත නිර්මාණය පිළිබඳ දේශනා කරන්න. එතෙන්දී ගීත කීපයක් මම කරලා තියෙනවා. ඉතින් ඕක එකක් මේ ඒගොල්ලෝ තමයි මට සමහර වචන මතක් කරලා දුන්නේ. ගාලේ ලියන්නේ කියනවා ඒවා. ඉතින් එහෙම කරලා 1996 අවුරුද්දේ මේක මේ ගියා කවුරු හරි ඇව්වා වර්ල්ඩ් චාට් ෂෝ කියන ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල ගහත් වෙන තරගයට ගීත තරගයක් තියෙන අවුරුද්දේ රාරක් පවත්වන ලෝකේ හොඳම ගීත 20 තෝරනවා. ඒ 20 තෝරන එකට පෙරදිගින් ගිය ගීතයක් ඇටියට මේක තේරුණ ලෝකේ හොඳම ගීත 20න් ඒකට වර්ල්ඩ් චාට් ෂෝ කියන එක top 20 කියලා කිව්වේ 20ට. ඉතින් ලොස් ඇන්ජලිස් වල තමයි මේක තිබුණේ. ඉතින් මෑතකදී ඊට පස්සේ ලොස් ඇන්ජලිස් වලට ගිහිල්ලා ගීතේ මම වේදිකාවේ කියලා අදා ගායකව 80ක් හිටියා වේදිකාවේ.